ඒ භාග්‍යවත් වූ වරහත් වූ ගෞතම මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා හැද හැබර ගුණගරුක පින්වතුනිි තුන් ලෝකයක් සනසා වදාළ සාන්තිනාහි කමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ගුණ පුරන අපි හැම දෙෙනටම ඉතාගඩ බැරි දුරල්ලභ අවස්ථාවක් තමයි මේ මනුස්ස ජීවිතයක් ලබල ලැබිලතිෙන්. මනුස්ස ජීවිතයක් ලැබුවට පුුණ්නිවන්ත අවස්ථාව ලැබෙන්නේ නෑ කාටත්. එතකොට අපිට ඒ වාසනාවන්ත අවස්ථාවන් හැමි එකක්ම ලැබිලතිීනවා. එතකොට ලැබිච්චදී පරිසංකරගෙන ඒ විදිහට කටයුතු කරගන්ඩ බැරිවුණොත් අපි කොච්චර අවාසනාවන්තද අප ඉල්ළඟට වැටෙන තැන කොච්චර අවාසනාවන්ත වෙේද දුක්කිත වෙයිද ඇතකොට මේ ජීවිතය අපිට මේක පාලනයක් කරගැනීම තමයි තියෙන්න්නේ සිත පාලනය කරගන කයපාලනය කරගන වචනය පාලනය කරගන ආසාව තරහව මෝඩකම් පාලනය කරගත්තු අපිට වාසනාවන්ත තැනක ඉඳලා තවත් වාසනාවන්ත තැනකට යන්න පුළුව. ලෝකී ඉඳල ආලෝකයට යන්න පුළුවන් දැන්කරන්නේ ආලෝකයේ ඉඳගෙන අඳුරට යනෝ ආලෝකයේ ඉඳගන්න අඳුරේ අතපතගානෝ දුකයි කියලා දැන දැනත් දුකම පතනෝ කරදරයි කියලා දැන දැනත් ඒ කරදර ලෝකෙම නැවත පතනෝ කාම ලෝකෙම පතනෝ එතකොට අපි නැවත නැවත මේ කරන්නේ එකම මෝඩකම ෝකට ගියත් ප්‍රේත ලෝකෙට ගියත් අසුරලෝකෙට ගියත් නිරයට ගියත් අපි හැමදාම එකම මෝඩකම තමයි කරන්නේ මතකතියාගඩ නිරයට ගියාට පත්සේ යම පල්ලු අපිට වද දෙනකොට ඒ අයට අපි මෛත්‍රී කර කරඉන්න ඇකිලා මතක තියාගන්න අපි දේශ සහගතව වෛර සහගතව ඒතන ඒ දෙන වද වේදනා වෙඳින්නේ අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ල කරපු පවටානුව නිරේ ගිහිල්ල අපිට වදවේදනා දෙනකොට ඒ වදදවේදනා දෙන්න යම පල්ලන්ට අප වෛර කරනවා එතන රැස්සෙන්නේ තකුසල්ම තමයි. මනුස්ස ලෝකෙත් අපි බලන්නකො ඩිංග ඇත්තම් වෛර කරනවා නේද. අපිට අපි හිතේ මනා අපිට කෙනෙක් හැසුරණේ නැත්තා අපි කැමිතිදේ දු නැත්තා අපිට ඕන විදිහිට හිටිය නැත්තම් අපිට පාඩු කරනවන අපි වෛර කරනවා. එතුකොට අපිට පවු රැස් වෙනවා විදිහෙම තමයි අපායට ගිහිල්ලා අපි එතනත් වපුරන්නේ දේශයමයි දේශයයි කයියට තියන ආසාවයි කයට වද දෙනකොට අපි පුදුමාකාර විදිට දුක්වෙනවා ඒ මොකද කයියට තියෙන ආසාවනිසා එතකොට මේක දැනගත් අහම ඒක දැනගණඩ තියෙන ආත්මිත් අපිට ලැබිල තියනෝ ඒක අපිට පැහැදිලි කරලා දෙන ධර්මිකුත් අපිට ඇහෙනෝ ඒ අවබෝධ කරවල දෙන්න සත්පුරු සයොත් අපිට ඉන්නවා ඒක අවබෝධ කර ගණ්ඩ පුළුවන් ප්‍රඥාවකුත් මොලයකුත් අපිට තියෙනවා අපි දුබලනේ අපේ සහය විකල් වෙලානෑ අපි මන්ද බෞද්ධික වෙලානේ අපේ කං ඇහෙනවා තේරුම් ගණඩ පුළුවන් මොලයක් තියෙනවා ඒනම් ඒ හැමදේම තියෙද්ද ආයායර දුක්කිත වූ සතරාපායට වැටෙනවනම් අපි තරම් අවාචනාවන්ත සත්වයෙක් මේ ලෝක තවත් ඉන්නවාද අන්න එක මතක තියා ගැන් ඒක හරිට උපමාවකෙන් කියනවන්නන් අපිට අසනීපයක් වෙනවා එහෙම නැත්තං අපිට තුවාලයක් වෙනවා මේ තුවාලෙ වුණට පස්සේ අපි ඒක ආදීනව දැකලා ඒක බැරෑරුන්කම දැකලා අපි ඒකට අවස්්‍යය ප්‍රතමාධාරටික දීලා ඒ තුවාලෙ හොඳ කර ගත්තොත් ඒක වාසියතියන්න කාටක ඒ රෝගීට ඒ නැත්තං ඒක අපි ඒ කරන දැනදැනත් අපි පාඩිුවේ හිටියෝ. සමහට කකුලෙන් නම් තුවාලෙ තියෙන්නේ මාපපුටැංගිල්ල හරිිය නම් තුවාලෙ තියෙන්නේ. අපි ඒකට අවස්්‍යදේ නොකළො එක කුණුවෙලා පනුව ගහලා මුළ කකුලමු කුණු වෙන තැනට කටයුතුනාට පස්සේ හරියට ඉනෙෙන්ම කකුළු කපලදානො. ජැන් කාටද පාඩු ජැංකුල් දෙකෙන් ඇවිපු මනස්සර කකුල්ක් නෑ නේද. ැ හිතන්යා මානුෂිකත්්‍රය කොච්චර අවුල් වෙයිද. එතුකොට යාර කහුල් දෙින් කකුල් දෙකත් තියෙද්ද කරන්න තියන සියලු වැඩරාජකාර ටික දැන්නේෑ නේද. එයා තවත් දුප්පත්වන වනේද. එක එක කකුලත්තියන කෙනෙකුට රස්සාවදදීද. එක කකුලත්තියන මනුස්සයකුට රස්සාාවක් කරන්න පුළුවන් වෙයිද. කහුල් දෙකම තියනකොට බල්ලප පන්නගෙනාවත් දුවගෙන ගිහිල්ල ගහකට හරි නැගලා බේරෙන්න්න පුළුව. දැන් බල්ලෙක් පන්නගනාවත් ඒ බල්ල බිමදාගෙන අපිව කෑවත් කරන්න දෙයක් නෑ තනිකකුලෙන් අපිට දෙයක් කරගැන්ට සත්තිය නෑ දැන් මේදේ කරගත්තේ තමන්මනේද තමන් ඒ තුවාලෙට බෙහෙට්ටික දාලා හොඳ වෙනකං ඒ තුවාලෙ පරිසංකරගත් තනක් ඔබට ඔය අමාරුවයි වැටෙන්නෑ නේද ඔය උපමාාවෙන්ම දැ මනුසල්ලෝකෙටේද ඔබට මේ සංසාරයේ අනන්ත දුක්ගුඩක් විඳින්ට තියෙන්නේ ඒ අපිට තේරුම් ගන්න පුළුවන් ධර්මයක් එහෙනෝ. ඒක අපිට හොඳට තේරුම් කරලා දෙන සත්පුරු සයෝ කල්්‍යයානමිත්‍රියෝ හැම මොහොතක මේ ලෝකයේ විශ්වය ඉන්නවා. ඒක දැ දැන දැනත් ඔබ සතරාපායට යන පන්සිල් රකින් නැතුව සත්තු මර මර කේලන් කිය කියිය පරුස වචන කිය කියය. බොරු කිය කිය හිස්වචන කතා කර කර වැරදිකාම සේවනය යදී. ත්පැම් මල්ද්‍රාාවව පාාවච්චි කරර ඔබ හිටියොත් අර තුවාලෙ කුණු වෙලා කකුල කපපු කෙනා වගේ ඔබ මේ සසර තවත් දුක්විින්දී. දැම් බලන්න පින්හතුරින් මම ගොඩාක් ඇචරු කරන්නේ සිංහල ජනයට වඩා දෙමල මිනිසු. පිින්්ඩ පාති ගියත් යන්න දෙමල මිනිසුන් ගිවල්ලෝට ලයි හොලට. ඒ මිනිස්සු දානටික බොහම සදධාවෙන් පෝජ කරනවා වන්දනා කරනවා. ඒ මිනිස්සු ගොඩාක් දවසතිස්ස බීගෙනනෙඉන්නේ. ඒ මිනිස්සෝ අද සමහරාය මත්පැන් කටේ තියන්නේ ඉස්සර මංගාවට ආවි හොඳටම බීලා එතුකට ඒ අය දැන් සිහිබුද්ධීෙන් හොඳට බිම ඉඳගෙන බණහනු බණටිකහලා ඉවර කල වන්දනා කරනු අන්න බලන්ඩ අ අඳුර ඉන්න පිරිසට ආලෝකයට එන්ඩ පුළුවන් වන හැටි නමුත් අපේ මිනිස්සු කොච්චර සද්ධර්මය දේශනා කළත් මිනිස්සුන්ට ගානක්වත් නෑ එයාල අඳුර ඉන්න කියලායාට ගානක් නෑ හරියට කකුල තුවාලයක් වෙලා කියලවත් ගානක් නැතුව සමහර ඉන්නවා දන්නේෙ නෑ තුවාලයක් වෙලා කියලා සීනි හදුනට පස්ස බලන්නකෝ එතකොට අවසානෙ කකුල කපනවා වගේ අපි මේ මෙච්චර උතුම් ජීවිතයක් ලබලා අච්චර අවාසනාවන්ට තැනකට වැටෙන්නේ කුමක් නිසාද තේරුම් ගන්න සමහල්ලාට ඒය ඇත කතා කරදි මට හිතෙනවා අපේ සිංහල මිනිස්සු තරන් එකන අපේ සිංහල මිනිස්ුවත් මේ තරන් දන්නේ ඒ තරමට ඇය ගොඩා ගුණ ධර්ම දන්නවා ගරු කරන්න දන්නවා අද ගොඩා ධර්මින් පෝතිතයි එයාල දැන් තේරුම් ගන්නවා නමුත් අපේ මිනිස්සුන්ට මේක දිය කරල පෙව්වත් අ හිටපු මිනිස්ුමයි කොට මේකෙන් එතරවෙඩ ජාති බේද කුලමල තියාගෙන බෑ අපි අපි හැමෝම ඉප දෙන්නේ එකම විදිහට අම්ම කෙනෙ කුසේ මාස දහයක් ඉඳල ඉප දෙන්නේ ඒ හැම දෙයක්ම වෙන්නේ එකම විදිහට අපි මේ ලෝකයේ ජාති බාසාතියන දහ කියන්නේ බාසාාවන් දහක් කතා කරන දහයක අපි ආගන් දහයක් ගම ආගන් දහයක පිරිසක් ගත්තත්. අපි මේ ඔක්කොම එකම විදිහට නෙද කන්න බොන්නේ අඳන්න පලදින්නේ ඇවිදින්නේ කතා කරන්නන රාග දේශ මෝහ ඇතිවෙන්නේ භාසාාව විතරයි වෙනස්. නමුත් එකම රාග ඇතිවෙන්නේ. එකම දේශය ඇතිවෙන්නේ. භාසාාවන් දහයක් කතා කරන ආග දයක ජාති දහදනාට එක පාර කේන් ගියොත්. දහ දෙනම හැසිරෙන් එකම විදිහට. යාලගේ බාසාාව විතරයි වෙනස් වෙන්නේ හැසිරගම එකම විදිහයි. බලන්ට එනම් අපි මුකක්දමි අල්ලගනන්නේ. දොර මේටික මේ විදිහෙට තේරුම් කලා දුන්නාම රයිංසක ඒ මිනිස්සුන්ට අපේ සිංහල මිනිස්සුන්ට වැඩි එයාට තේරුම් ගන්නවානේ. එඇත්තු කියනවනේ ඇත්තසාදු ඇත්තසාදුු ස්වාමෙන් වහන්සේ කියලා කතා කරන්න දන්න නෑ. සාධ සාදු කියල කතා කරන්නේ අනේ සාදු හොඳට තේරෙනවා ඇත්තන සාධ මේක ඇයි සාදු අපි මේවා බොන්නේ අපි අපපුූ ආය බොන්නන්නනෑ සාධ අපේ තේරුමක් නෑ සාදුු දැන්නේ අපිට තේරෙන්නේ අනේ සාධ වගේ අය අපිට හම්මුලා නං ඉස්සල්ල අපේ ඒව බේරෙනවනේ. නමුත් අපේ අපේඇය අපි මේ සිංහලයිට ගරහ නොන්න වේ මගේ ඒ ජාද අපි දන්නේ නිසාමය කියන්නේ. අපේ අයට අපේ භාසාාවෙන් කොච්චර බණකිව්වත් තේරෙන්න ති අවස්ථා තියෙනවා. තේරුණත් ගැනන් ගන්නේ පංච කාමටම ලොල්වෙලා. අන්න ඒකයි මේ කිවවේ. ඒ නිසා ඒ දෙමල මිනිස්සෝ අද මේ මං වැඩඉන්න කොටියට තනි කෙලින් එෙනවන්නේ. දව ගානෙ දවස තිස්සය උදේ පාන්දලත් කසිප්පු බීලා. හමහර දවස්සරට උදේ පාන්දර සාධෝ කියල කතා කළ ලෙත් මට වැඳල යන්න එන්නේ තේ කඩන්න තේවතුූල තේනලන අය. වැඩට යන්නේ මට වන් වැඳලා. යාල පසඟ පිවිටල වඳින්න දන්නේ හැබැයි අරක්කු බීගහරි එන්නේ මට වැඳල කතා කරල්ලා මගේ දුගතැප බලලයන්න. හැබැ එහෙම අය අද එනවා මත්පැම් මද්‍රවේ පාවිච්චි නොකර මංගාවට අද මට හරි සතුටයි. ඒ මිනිස්සූ අනේ ජීවිතයේ හදාගත්තන කියලා. වැරදි කරපු මිනිස්සු ගොඩා මේ දැ මගේ මේ කුටියේ ගෝන්නු රෑට ඇවිල්ලා නිදාගන්න අමොකද දඩයක් කාරයෝ මෙතෙන්න්ට එෙන් නැතිහින්දා. මහ විාල ගෝනු එක ගෝනෙක් ලොගයි කිලෝ තුන් හාරසීය පන්සී ඒ තරම් බර මහ විශාල විදියට හැදිලා. හැමදාම රෑ අටනම් වෙනකොට මගේ සක්මනගාව ඇවෙල්ලා සක්මනට ඇග හේත්තු කරගන්න මිදුල නිදාගන්නේ. එයාල දන්නවා මගලඟට මේ මෙතන ඉන්නේ ඉන්න කෙනා හොඳ කෙනෙක් ඒ නිසා අපිට වෙඩිතියන්ඩ එන්නේෑ කවුරුත් කියලා. දුක හිතනවා වෙලාවටමන් රෑට බලනවා නිදහසේ නිදාගනන්නෝ යහිංසක සත්තු. ඒ අය දන්නවා අපිෝ මරාගන කණ්ඩ අපිට වෙඩිතියන්ට මෙතෙන්ට එන්නේෑ කෙලමුකද රෑට රෑ දහයිම් පස්සේ මට ඇහෙනෝ වෙඩිතියෙනවා මට දැනෙනව යනවා මොන කරන්නලද මේක තමයි සංසාලය. ඉති අර සත්තු ටික ඇවිල්ලා මෙතන ජීවිතය බේරගන පාන්දර පහ වෙනකොට හයි වෙන කොටන්නේ යනවා. උද්දේට බලන්නකොට මුළු මිදූලෙම ගෝනුන්ගේ අ මුවන්ගේ අඩි මොන ඌරන්ගේ අඩි සත්තුන්ගේ අඩි ගුඩාක් තිනවා මට මිදු ල අතුගානකොට. අනේති මම අනේ පෞද්දේජනය කියලා. අඩි අතුගාල නිදුල අතුගාල හදනෝ එතකට බලන් තිරිසංගත සත්තුන්ට පවත් තේරෙනවනේද මඟ පින්වතුනන්නේ ඇයි අපිට තේරෙන් නැත්ත මේක අපි මේ උගුරේ ලේරහ වෙනකම් මේ සද්ධරම මේ මෙච්චර දේශනා කරන්න දැම් මේ ජැනල් එකට හැමදාම ධර්ම දේශනාවක් දානෝ ඒ දේශනාව දාන්නේ ඇත්තට ම අනුකම්පාවේ නැත්තං වැඩක් නෑ මොකලද ඩ ඉන්න පුළුවන්නේ මේ වැඩ රාජකාරි කරකර මේ මේ දවස්වල මේ පොඩි කුටියක් හදාගන්නව මට ඉන්ඩ ඒකෙ වැඩ කර කර මහා අව්ුව මේ දවස්වොල පුදුමාකාර අවුවක් අද ඒ වැඩනිසා අද දානටිකක් හම්බුන් වලඳ ගන්න බැරිවුණා අද දවසේ එතකොට මේ කටයුතු කර කර තමයි මේ ධර්ම දේශනාව මේ කරන්නේ මෙහෙම කරලා ඔබ අතට මේක එවන්නේ අනේ මගේ පිහතුනික තේරුම් ගන්න දෙයක් බලාපොරොත්තු නෙවෙහි. මේ සංසාරය දුකට වැටුණු බේරගණ්ඩ කෙනෙක් නෑ. අම්ම නිසා තාත්ත නිසා දරුව නිසා බිරිඳ නිසා සැමිය නිසා සමාජයේ නිසා කුලමල නිසා ජාතිබේද නිසා අපි කරගන්න පවනිසා විපාක තනයම් විඳින්ද වෙනෝ. එදාට බේරගණ්ඩ කවුරුත් නෑ. ඒ නිසා මේක තෙහිරුම් අරගෙන තනම තම තමන්ගේ ගමනඇල දැම් බලන්න දැනුත් මේ ඒ දමිල ධාර්තල දෙන්නෙක් මම තාත්ත කියල කතා කරන්න ඒ අයට හරි සතුට වහම කතා කරනකොට ඒ දෙන්න ඇවිල්ලා සක්මන් මල්ලුවේ ආසනීමන් ඉඳගෙන සද්ධර්ම දේශනාව පැයකට වැඩිය කලාා මටඒක ඇත්තටම පටිගත කර ජැනලක ධානතිබන්න හරි වටිනෝ නමුත්ේක මටේල්ලා බැරවු ඒ දෙන්න අර බිම්ම වැල්ල ඉඳගෙනහාගෙන ඉන්නේ ඇඟවත් හොල්ලන්නේ. ඇඟවත් හොල්ලන්න අපේ මිනිස්සු සද්ධර්ම දේශනා කරාදි මට පේනවන ආන්සන ඉන්නකොට දඟලන දැඟලල්ලක්. එහහි බලනවා මෙහි බලනව බිම ඉර අන්දිනවා පෝන් නොබනවා ඇඟ කහනුව ඇනු යවනවා එ නිදාගන්නවා. එක ළඟ ඉන්නගෙනට ඇඟිල්ලෙන් ඇල්ල හිහාාවෙනවා. අර මිනිස්සු එහෙම නෑ පිවතුනි. බිම්ම ඉන්දගන්න. එක එල්ලි බලාගන හාග ඉන්න ඔලු හොල්ලොහොල්ල. තාඒකයි තියෙන සහයක තේරුම් අරගෙන දැම් මේ වෙනකොට රෑට මාව රකිින් ැවිල්ල ඉන්නවා. ඒ අය. සිංහලයි නෑ කුටියට ඇවිල්ල මාව රකිනවා ඇවිල්ලා ලෝච්චකයි යාලා ගත්තේ නිතර්මතියනොත් තඒ පිහිා. ඒ පිහිත් තරම් බත්තක බැඳගෙන ඇවිල්ලා ආවස හය හත වෙනකුටේ නො. උදේ හයට තම ගෙදරයන්න බලන්න්නේ මිනිසුන් කොච්චර ගුණ දරමයක් ඒ හදවතුට ගිහිල්ලද. ඒ නිසා මග පින්වතුන අපි මේක අපේ ජීවිත හදාගණ්ඩ ඇත්තටම පුළුවන්. ඒ නිසා ඒ වැරදි තියෙන්න්න පුළුවන් පවතුන වැරදි නැතිගෙනෙක් මේ ලෝකෙ නෑ නිවැරදි වෙලා අප මේ ලෝකට ඉපදදුනේ නෑ බ්‍රාක්්මණයෙක් වෙලා රොඩියෙක් වෙලා වසලයෙක් වෙලා කුලමලා අරගන ජාතිබේ දරගෙන ඉපදනේ නෑ කිසිම දෙයක් නැතුව එක්ම විදිහිට අපි ඔක්කොම ඉපදුනි සමාජයේ විසලු අපිව වෙන් කරයි. සමාජයේ විසලු අපිට එකක විදිහයට රාගදය සමොහ උළුප් පල දුන්නේ. සමාජයේ විසලු යිව ඒඒක විදිහයට බිදුවී. නමුත් අප මැරිෙන් නිිතක විදිහට ඉපදදුනනිත්තකම විදිහට කරන්නෙ බොුණි වැසැකිලි සි කිලිගරන්නේ එකම විදිහට අපි ඔක්කොම එකම සත්ව කොට්ටාසයක් මේ සංසාර ගමනි. ඒකයි මගේ අනිත්තාගන් කෙසයි වෙතත් මගේ බුදුරජාණන් වහන්සේ සේලු සත්වයන්ට ම ශස්තෘන් වහන්සේ වුණේ. ඒ සමග පින්තුනි මේක තේරුන් අරගෙන මෙලව පල්ලෝ දෙක තේරුම් අරගෙන පිනට් දහමට යොමු වෙලා අන්ඩා අ්ඩා හරි සීල්ටික ැකගෙන අන්ඩ අන්ඩ හරි දන්දීලා එක වේලක් හරි අතහැරගෙන තව කෙනෙකුට කණ්ඩ ිකක් හරිදීලා පින්කරගෙන මේ දුකෙන් නිදහස්වෙන්න බලයි ඒකට අපි හැමදිනාටම මේ සද්ධරම දේශනාවත් මහෝපකාර වේවා කියලා ආසිරවාද කරනව හැමදිනාටම තෙරුවන් සරණයි.